ආයුබෝවන්. ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමුවන මම උදිත් සමීර බණ්ඩාර. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරස්ථානයේ අභිනව චෛත්‍යයෙහි ධාතුන් වහන්සේ නිදන් කරේ. රටට ජාතියට ආශිර්වාද පතා උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් අධිෂ්ඨාන පූජාවක් බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දනාරාමේදී. අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරස්ථාන චෛත්‍යයෙහි තැන්පත් කළ දැබමේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා සිවුනමක්. සිංගප්පූරුවේ වට්ටහනන්ද මෙත්තාරාම් බෞද්ධ විහාරය. හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු නිදන් උත්සවයේ ඊයේ පස්වරුවේ පැවැත්වෙන අභිනව චෛත්‍ය විහාරාධිපති පූජ්‍යපාද වැල්ලගිරියේ සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් ඉදිකර ඇත. චෛත්‍ය නිදන් වස්තු තැන්පත් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතිනේ. මල්වතු විහාර පාර්ශ්වය අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ, අස්ගිරි විහාර පාර්ශ්වය අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්ති අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය පුණ්‍යෝත්සවය සඳහා වැඩම කර සිටියහ. අභිධජ මහරවට්ට ගුරු බලංගොඩ ආනන්ද මෛත්‍රීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 21 වැනි ගුණානුස්මරණයට සමගාමීව සහ රටට ජාතියට ආශිර්වාද පතා ආශිර්වාද පූජාවක් ඉකුද්දා බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්ද්‍රයන් වහන්සේ අධිෂ්ඨාන පූජාව මෙහෙය වූහ. කොළඹ හතාරය පදනම සහ කල්යාණ මිත්‍ර සංගමේකාබද්ධව අධිෂ්ඨාන පූජාව සංවිධාන කරනු ලැබූ අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් අධිෂ්ඨාන පූජාව සමගින් එක් වූහ. මහනුවර ප්‍රදේශයේ සදහැවත් පිරිසක් පරිත්‍යාග කළ දැවමය බුද්ධ ප්‍රතිමා වහන්සේලා සෙවනමක් අභිනවෙන් නිදි කළ අස්ගිරිය මහාවිහාරයේ සෑරදුන්ගේ තැන්පත් කිරීම ඉකුද්දා සිදු කෙරිණ. පෙරහරින් මහනුවර අස්ගිරිය විහාරය වෙත වැඩම කරවනු ලැබූ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේලා සෑරදුන් ගර්භෙහි තැන්පත් කිරීම අස්ගිරි විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකක අධිකාරී පූජ්‍යපාද නාරම්පණාවේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කළහ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධාන කළ බෞද්ධාලෝක වෙසක් කලාපය ඊයේ නිමාවට පත්විය. පොසොන් කලාපයේ අවසන් දිනේ වූ ඊයේ දිනේදී පොසොන් කලාපයේ විවෘත කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ සිට වැඩම කර වූ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක්ද පසුගිය දින කිහිපේ පුරා පැවැත්වුණු අතර කච්චානි ජාතක කතාව නිර්මාණය කළ අඩි 60ක් උස ඇති තොරණින්ද පොසොන් කලාපයේ සමන්විත විය. පොසොන් උත්සවයට සමගාමීව තලවතුකොඩ ගණිරන්ද පුරාණ රජ මහා විහාරස්ථානයේ ශ්‍රී ගැමුණු දහම් පාසලේ පොසොන් බැතිකි සරණිය මෙවරත් සංවිධාන කොට තිබිණ. ඒ පූජ්‍යපාද තලවතුකොඩ විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි. දහම් පාසලේ සිසු දරු දැරියන් ගුරු භවතුන් විසින් මෙහිදී බැතිකි ඉදිරිපත් කරනු ලැබිය. Thank you.
පොසොන් පොහොයට සමගාමීව සීල සමාදාන වැඩසටහනක් ඉකුද්දා බලංගොඩ නගරසභා පරිශ්‍රයේදී පැවැත්වෙන. මෙහිදී දිනේ පුරා දානශීල භාවනා සහ කාව්‍යමය ධර්මදේශනාවන් ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වෙන. පොසොන් පොහොයට සමගාමීව බණ්ඩාරවෙල දෙමළ භාෂා පන්තිය මගින් සංවිධාන කළ අයිස්ක්‍රීම් දන්සලක් සහ වයස් අවුරුදු 60ට වැඩි වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් පාවහන් පරිත්‍යාග කිරීමේ දන්සලක් ඉකුද්දා බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය අසලදී පැවැත්වෙන. පොසොන් පොහොය නිමිත්තෙන් කළුතර බොම්බුවල ශ්‍රී මුනින්දාරාම විහාරස්ථානයේදී බොදුබැතිකි වැඩසටහනක් සංවිධාන කොට තිබින. විහාරාධිකාරී පූජ්‍යපාද කන්තලේ සාරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය පරිදි ශ්‍රී සෝමානන්ද දහම් පාසල මගින් එය සංවිධාන කරනු ලැබීය. ගල්කිස්ස කලාපුර නිවාසී පදනම දසවන වරටත් සංවිධාන කළ පොසොන් බැතිකි ප්‍රසංගය ඉකුද්දා එම නිවාස සංකීර්ණයේදී පැවැත්වින. මෙහි වෙසෙන ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සහ ඔවුන්ගේ දූ දරුවන් එක්ව බැතිකි ප්‍රසංගය ඉදිරිපත් කළහ. පන්නිපිටිය පොල්වත්ත පැලතවාන දෙවන වරටත් සංවිධාන කළ ඔසුපැන් දන්සල ඉකුද්දා එම පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණ. මෙහිදී ඔසුපැල දසදහසක් බෙදාදීමද සිදු කෙරිණ. වාත්තුව මොරොන්තුඩුව කලපුගම ප්‍රදේශයේදී පොසොන් කලාපයක් සංවිධාන කොට තිබින. අලංකාර වෙසක් තොරණ, වෙසක් කූඩු, දන්සල් ආදියෙන් වෙසක් කලාපය සමන්විත වී තිබූ අතර බැලුම් බෝල 700කට ජලය පුරවා අලංකාර චෛත්‍යයක්ද මෙහිදී නිර්මාණය කර තිබින. සිංගප්පූරුවේ වට්ටානන්ද මෙත්තාරාම් බෞද්ධ විහාරස්ථානයේ තොරතුරු සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. වට්ටානන්ද මෙත්තාරාම් විහාරය සිංගප්පූරුවේ ජලාන් බුකිට් මේරා ප්‍රාන්තයේ පිහිටා තිබේ. දහස් නවසි විසිපහ වර්ෂයේදී තායි ජාතික ලුවැංග් ෂෝර් හෝන් ධම්මරත්න භික්‍ෂුන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම විහාරය ඉදිකර ඇතැයි සැලකේ. තායි ආභාෂයලත් ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයන් උපයෝගී කරගනිමින් මෙම විහාරස්ථානයේ පවතින සියලු විහාරාංගයන් නිර්මාණය කර ඇත. සිංගප්පූරුවේ පිහිටි පැරණිතම තේරවාදී බෞද්ධ මධ්‍යස්ථානය වන වට්ටානන්ද මෙත්තාරාම් කෙරෙහි පවතින්නේ දෙස් දෙස් දැඩි සංචාරක ආකර්ෂණයක් බවද වාර්තා වේ. චීනයේ හිම කන්දක් ඇසුරින් ගෝලීය උණුසුම පිළිබඳව විද්‍යාඥයෝ ලොවට අනතුරු අඟවති. වර්තමානයේදී මිනිස්සාගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ගෝලීය උණුසුම ඉහළ යාම මේ එක් අතුරු ප්‍රතිඵලයකි. දිනෙන් දින ලෝකේ පුරා ඉදිකරන කර්මාන්ත ශාලා සහ ඒවායින් උදාහරණ අපද්‍රව්‍ය මෙන්ම විෂ වායුන්ද වන විනාශය හේතුවෙන් අඩුවන වනගණත්වයද මෙම ගෝලීය උණුසුම වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන හේතුන් වී ඇත.
භාෂුවේ හිමකන් දැසුරෙන් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල ඔස්සේ පැහැදිලි කිරීමක් සිදු කරන චීනයේ විද්‍යා අකඩමිය සඳහන් කරන්නේ භාෂුවේ හිමකන්ද ගෙවුණු දසවසරක් තුළදී සීග්‍රෙන් දියවීමට ලක්ව ඇති බවයි. ඉන් ගෝලිය උළුසුම ඉහළ යාම පිළිබඳවත් ඉන්නතිවන අතුරු ප්‍රතිඵල පිළිබඳවත් ලෝකයේ දැඩි අවධානයකට ලක්විය යුතු බවත් චීනයේ විද්‍යා අකඩමිය විද්‍යාඥයෝ සඳහන් කරති. ඔවුන් භාෂු හිමකන්දේ දේවීම වර්ෂ කීපයක දර්ශන ඇසුරෙන් ලෝකයට පෙන්වා දී තිබේ. මේ 1997 වසරේ භාෂුවේ හිමකන්ද මේ 2008 වර්ෂයේදී භාෂුවේ හිමකන්දයි මේ 2017 වසරේ භාෂුවේ හිමකන්දේ දර්ශනයි. 1982 සිට 2017 දක්වා අතර කාලය තුළ 60% ප්‍රතිශතයකින් හිමකන්ද දියවීමට ලක්ව තිබේ. ආසියාවේ ගංගා 10ක්ද මෙම හිමකන්දෙන් පෝෂණය ලබන අතර ඉන්දියාවේ ගංගා නදියත් ඊට ඇතුළත්ය. මෙම හෙලිකිරීම ලෝකයේ අනාගතයේදී මුහුණ පාන ප්‍රබල පාරිසරික අර්බුද රැස්සක් පෙන්වා දෙන බව විද්‍යාඥයන්ගේ අදහසයි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශයේ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමවට පත්වනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුත් සරණයි.